මුහුදු මට්ටමින් ඉතාමත්ම උස් තැනක පිහිටලා තියෙන ඒ වගේම ලංකාවේ දැක ගන්න ලැබෙන පළල් දිය ඇලි අතරින් එකක් තමයි බේකර්ස් දිය ඇල්ල. පිහිටලා තියෙන්නේ හොටන් තැන්න ජාතික වනෝද්‍යානය ඇතුලේ. හොටන් තැන්න තොරතුරු මධ්‍යස්ථානය ළඟ ඉඳලා මීටර 500ක විතර දුරක් ඉස්සරහට යද්දී මාර්ගය දෙපසට මෙදින තැනක් මුණ ගැහෙනවා. එතනින් දකුණු අත පැත්තේ තියෙන මාවතේ දිය ඇල්ල දක්වා ඇති දුර ප්‍රමාණය කිලෝමීටර 1.71ක් හැටියටයි දැන්වින් පූර්වක දක්වලා තියෙන්නේ. චිමිනි පොකුණ, ආණ්ඩු කාර්යාගයේ පොකුණ වගේ ලස්සන තැන් පහු කරගෙන තනිතලාව හරහා ගමන් කරලා යන්න පුළුවන් බේකර්ස් දිය ඇල්ලට. තනිතලාව කෙළවරි වනාන්තරයට මැදිවයි දිය ඇල්ල පිහිටලා තියෙන්නේ. තනිතලාව හරහා බෙලිහුල් ඔය වම් ඉවුර ඔස්සේ ඉදිරියට ගිය මාවත එක්වරම ඇතුල් වෙනවා වනාන්තරයට. ඊමෙදින් පහළට යද්දී දකුණු අත පැත්තේ මුණ ගැහෙනවා බෙලිහුල් ඔය නිම්නේ පහළ දක්වා වැටුණු සකස් කළ පියගැට පෙළ සහිත මාවතක්. ඒ මාවත අවසන් වෙන්නේ බෙලිහුල් ඔය දකුණු කළු නිර්මාණය බේකර්ස් දිය ඇල්ල අසමින්. දිය ඇල්ල බලන්න වේදිකාවකුත් සකස් කරලා තියෙනවා. මේ ලංකාවේ ජනප්‍රිය දිය ඇලි අතරින් ප්‍රධාන දිය ඇල්ලක්. හොටන් තැන්නේ ලෝකාන්තය කුඩා ලෝකාන්තය නරඹන්න යන සංචාරකයන්ගෙන් බොහෝ දෙනෙක් බේකර්ස් ඇල්ලත් නනවනවා. දිය ඇල්ලේ පාමුල දක්වා මෙන්න බේකර්ස් ඇල්ලේ උප දිය ඇල්ල දක්වා යන්න පුළුවන් පුංචි අඩිපාරක්. මීදුම ආදියෙන් හිත තෙතබරිත වීමත් දිය සීරාවන් නිසාත් පහළට යන මේ අඩිපාර මඩ සහ ලිස්සන ගතියෙන් යුක්තයි. රසිකාලයට නම් ඒ ගමන අනතුරුදායකයි. ප්‍රධාන ඇල්ල පාමුල ජල තටාකයේ පහු කරගෙන තවත් මීටර 60ක් 70ක් පමණ දුරක් ගල්තලාව දිගේ පහළට බලාගෙන යන දිය දහරාව මීටර 10ක් පමණ උසින් තවත් දිය ඇල්ලක් නිර්මාණය කරමින් පහළට ඇදහැරෙනවා. ගල්තලාව දිගේ යා යුතු හින්දා වැස්ස අඩු කාලයක විතරයි එතනට යන්න පුළුවන්. දිය ඇල්ල නරඹන්න පුළුවන් වෙන්නේ ඇල්ල මුදුනේ ඉඳලා. දිය ඇලි අර්ථ දැක්වීම අනුව මේ ප්‍රධාන දිය ඇල්ලේ උප දිය ඇල්ලක් විදිහටයි හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඉංග්‍රීසි පාලන කාලෙදී සැමුවෙල් බේකර්ස් නැමැති ඉංග්‍රීසි ජාතිකයා දඩයම් පිණිස හොටන් තැන්තලාවේ ගමන් කරන අතරදී වනාන්තරයට මැදිව පැවතුණු මේ දිය ඇල්ල සොයාගත් බවත් පසුව දිය ඇල්ල ඔහුගේම නමින් හඳුන්වන ප්‍රති බවත් තමයි දැනගන්න ලැබෙන්නේ. ඒ වගේම කලින් ගෝන ඇල්ල නමින් එය හඳුන්වා තිබෙන බවත් පැවසෙනවා. දිය ඇල්ල හොයාගත්තු සැමුවෙල් බේකර්ස් ඒ පිළිබඳව විස්තර කළ ආකාරය ලංකාවේ ගිනි අවි සහ දඩයම් නැමැති පරිවර්තන ග්‍රන්ථයේ මේ විදිහට සඳහන් වෙනවා. මා සිටියේ ගඟට අඩි 100ක් පමණ ඉහළිනි. මේ ස්ථානයේ සිට බැලු විට මට අවට මනාසේ පෙනෙනි. මා ඉදිරියේම වූයේ ගෝනා හැඬු කඳු කැටයයි. මා සිටතැනට පහලින් වූයේ ගංගාව වනාන්තරයට පිවිසෙන ස්ථානීය වූ විශාල දිය කඩිත්තයි. මේ කැලය තුළ මහා ප්‍රපාතයක් වේ. ගඟ අදියර දෙකකින් දිය ඇලි දෙකක් සාදමින් මේ ප්‍රපාතයට ඇදහැලේ. මේ දිය ඇලි දෙකම වනාන්තරයට වැසී ඇති නිසා මෙතැනට නොපෙනී. මහල් දෙකකින් යුතුව ගලාගෙන හැලෙන බේකර්ස් දිය ඇල්ල උසින් මීටර 30ක් පමණ වෙනවා. මෙහි පාමුල තියෙන ජල තටාකයේ සෑහෙන ගැඹුරකින් යුක්තව දැනගන්න ලැබෙන්නේ. වැසි කාලයට මුළු ගල්තලාව පුරාම විසිරී යමින් ජලය ගලාගෙන හැලෙන විට මේ ඉතාමත් පළල් දිය ඇල්ලක් ලෙසින් දැක ගන්න ලැබෙනවා. දිය ඇල්ල වටා පිහිටි ලයිකන පෙඳ පාසුවෙන් වැසුණු ගස් සහිත කඳුකර වනාන්තර මීවන විශේෂ මල් විශේෂ ආදී පරිසරට එක් කරන්නේ අපූරු සුන්දරත්වයක්.